දමන්තා චක්කවාලි සු අත්‍රාග්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස් සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පෙන්වත්න පින්නත් සිරදිනාම සූදානම් වෙන්නේ උතුම්මූ ධර්ම දේශනයක් ශ්‍රමණය කරන්නට සතර සතිපට්ඨානය ආරම්භේ පාටාන් අවසානය දක්වා ද කායන මාර්ගය හැටියයට තමයි දශනාව සඳහන්න්නේ තතාගතයන් වන්ස දේශනා කළින් එ පිළි බාන්ධව ඒ මහ සති පට්ටාන සූත්තරේ ඒ ආරම්බේම මෙන්න මේ විදියට යි දේශනා කරන්නේ ඒකායනෝ අයම්භික්කවේ මක්ගෝ මහනනිි එකම මාර්ගයක් තියනෙනවා ඒකායනෝ අයම්භික්කවේ මක්ගෝ සත්තාානං විශුද්දියා සත්තාානංකි වෙසිත සත්තාානම් විශුද්ධියයා කිවේ ුද්ද කියන්නේ පිරිසිඳදු කරනවාට සුද්ධ කියන සුද්ද කරනවා කියන විශුද්ධි කියන්නේ හොන්දටම පිරිසිදු වෙනවා පිරිසිදු කරනවා සත්තානම් විශුද්ධිය සෝ අපි අකමැති සෝක කියන්නේ පරිදිීව හැඩීම අපි ප්‍රිය කරන්නේ පයක්කමැති සෝක පරිද්ධවානං සමතිකමාය එක සමනය කරලදිනවා සෝකයක් හැඩීමක් නෑ මෙසාතර සතිපට්ඨාන උපකාර කරගෙන නිවන අවබෝධ කරපු පුච්චලයන්ට හැඩීමක් නෑ සෝකයක් නෑ සෝක පරිද්ධවානං සමතික්කමායෝ. දුක්ක දෝමනස්සානං අත්තංගම දුක්දොම්නස් අත්තංගමාය කියන්නේ අතුරුදහන් කරනවා. අතුරුදහන් කරනවා කියනෙ යි නැවත නැත කියන එක අතුරුධහන් කියැන වෙච්ච දෙයක් නෑ කියලා කිය. දුක දෝමනස්සා නඟත්තංගමමාය. ඥායස්ස අධගම අධිගමයට හෙවත් ඉහල්ලට වස වනව නුවන ඥායස් අධිගමාය ඒ මේ පටිච්ච සමුපපාද ධර්මය ක්‍රමක්‍රමේ න අවබෝධවීම තුර. ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්චි කිරියායෝ. නිවන නිවීම විමුක්තිය නිදහස ප්‍රත්‍යක්ෂ කරනවා. නි්ා නං ඒකට එකම දේයිතින් මේ සතර සති පට්ටානය. ඥයාස අධිගමාය. නිබ්වාානස්ස සච්චි කිරාය යදිදං චත්තාාරෝ මේ හතරයි කතම චත්තාාරෝ කොමන හතරදද ඉඳ බික්කවේ බික්කු මහනෙනි දරුවෙන කායකායනු පත්සී විහරතිී. වේදනස්ස වූ වේදනානු පස්ස විහරතිී. චිත්තේ චිතානු පසී විහරති දම්මානු පසී විහරති. විහරතිී කියනෙ වාසය කරනවා. කායේ කායානු පස්සී විහරතිී. තමන්ගේ කය හා බාහිර කය ැන ශරීරය අනුව පවතිනා අනුව පවතින ආකාරය අනුව අනුපස්සනා. නැවත නැවත මෙනෙහි කරන්න නැවත නැවත සිහි කරන්න. කායනු පස්සන.දන අධ්‍යාත්මික වේදනාතියන බාහිර පුච්චලය විඳින වේදනාවන් තිෙන. මේ අධ්‍යාත්මික බාහිර. ඒ වේදනාවන්. අනුව ප වේදනාවන් අනුව නැවත නැවත මෙනෙහි කරමින් වාසය කරන්න. චිත්තේ චිතාානු පස්සී විහරති. සිත සිත හැසිරෙන ආකාරය. සිත ක්‍රාත්මක වෙන ආකාරය අනුව බලමින් ප්‍රවර්තමානය සිත කොහොම ද ක්‍රියාත්මක වෙන්නේ. එ ආකාරය බලමින් වාසය කරන චිතේ චිතානු පස්සී විියරති. දම්මේ දම්මානු පස්සී වියරති. ධර්මය කියන්නේ පංච නීවරණ ක්‍රියාත්මක වෙන තැන ක්‍රියාත්මක වෙන්නේ, පති ධර්මතාවය ඉස්කන්ධයන්ගේ ක්‍රියාකාරිීත්‍යය ලෝකේ පවත්තිීන ධර්මතාවේ ආයතනයන්ගේ කා ලෝකේ පවතින ධර්මතාවේ බෝධි අංග බොච්චංග එක හතක් තියනවා ඒ පවතින ධර්මය මෙනම ධර්මයන් අනුව න නැවත නැවත සහි කරන්න නැවත නැවතයනෝ සිත පවත්ත ආතාපී ආථපිකයන්නේ කෙලෙස් කෙලෙස් කියන්නේ සිත අපිරිසිදු කරන සිතු විරී සිතකිිලිටි කරන සිතු විලි වලට කෙලෙස් කියනු අතාපි කියන ආතාපිකයන්නේ කෙලෙස් සම්පජානෝ ඒ වැෑ හැසිරීම ඒව ක්‍රියාත්මක වෙන ආකාරය බලට ි තොර කෙලෙස් දවන කෙස් පුච්චනම්. කෙලෙස් විනාශ කරනු එකන සිතා පිරිසිදු කරන සිතුවිනි විනාශ කරන්න ලෝින්. මකද නිවනට නිවන්දකින් තමයි එකකායන මග සතිමා හොද සයෙන් විනය ලෝකේ ලෝකේ කියන්නේ මේ රූපවේදන සංඥා සංකාර විඤ්ඥාන කියන පහට ලෝකේ කියනු. එක තමයි ලෝකය. ව ලෝකයේ අභිච්චා දෝමනස්සම් අභිච්චා කියන්නේ විසම ලෝබය සාමානය ලෝබයක් නනිති කියන විසම ලෝබය අභිච් දෝමනස් සංකයන්නේ දේශය තර ලෝබයයි දේශයි සිත තුළ ක්‍රියාත්මක නොවෙන ආකාරයට සිත පවත්වන් ඒකට ඕන සිහිය එනිසා තමයි සිහට කියන වචනය තමයි සති කියන්නේ පට්ටාන කියන්නේ පිහිටනම්. අරමුණේ යම් අරමුණක් අරගෙන එ අරමුණේ හරිාකාරම නිවැරැදදිව හොඳින් සිත පිහිටවන්න පුළුවන්නම් එක සති පට්ටානේ. තරද මේ හතර තැන සිත පිහිටවනවන යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ය අනිවාරයෙන්ම එක නිවන් මග එයා මාර්ගයට අ තිීරණ වෙච්ච කෙනෙක් එය නියතවස්සයම නිවන්දකිනවා නිවන දර්ශනය කරගන්නවයා යාවිිමුත්තිය සමඥාන සමවිමුක්ති එයා ලබනවා ඒන අරිහත්තයට යන කියන එක රහත්වෙනවා කියන එක එකන්නේ අ නැවත උපතක් නෑ කියනෙ ප්‍රතිසන්ධයක් නෑ කියනෙ එතමයි නිවීමහෙවත් නිවන එන ඒ එන මග අපි ගත්තා පළමිය ත්‍ර මහ සතිපට්ටාන සූතරේ කොහොමද මේකක් කරන්න ආදුනිිකයන්ට අලුතෙම්ම පිළිබඳව කිසිම දෙයක් නොදන්න නොතේරෙන්න කෙනෙක් අලුතෙම්ම පටන්ගාන්නේ කොහොමද කියෙ එක තම අන්නේ ආදුනිිකයන්ට වැඩිය හැකි ආකාරය සරලව පහදල දෙන්නේ. ඉස්සෙල්ලාම බ මේ කර. පුච්චලය විවිධයි. සමහර කෙනෙකට ධර්මය දේශනා කරනකොටම මාර්ගපල් ලබන්ඩ පුළුවන්. ලැබවා. එ ලබන්ඩ පුළුවන්ගේ අදත් තින්නවා. එකන කියන්න කොටම ධර්මය දේශනා කරනකොටම හොඳවට තැන්පත්ව සිත ඇතිව ඒ ධර්මය ශ්‍රවණය කරන කෙනෙක්කුට මේක සත්‍යයයි කියලා තේරුම් ගඩ පුළුවන්. මේ ඇත්ත. එක තේරුම්ගඩ ළාගතම අබෝධය එනම් සමහර කෙනකුට ඔ සමහර කෙනෙකුට එම බෑ එමසැන තේරෙන්නේ වැටහෙන්නේ සමහර කෙනෙත් එකයි නානත්වයක්කාවිවිධත්වයක් තියෙනව කියෙන් සමහර අයගේ සිත් නිරන්තරෙන් විසිරෙනම් වික්ෂිප්ත වෙන ය අරමුණෙන් අරමුණට පනිනවා ආරම්මන හයක් තුළ ඒ අරමුණෙන් අරමුණට පයිනාවා සිත එකඇන විසිරෙනඒ විසිරෙන කෙනෙක්කුට කලින් හැබේ සිතටිකක් හදාගණ්ඩ වෙන ඒක ඇ විසිරෙන් නැති ආකාරයට හදා ගණ්ඩ වෙන ඒ අවශ්‍ය ඒක ශක්තියක් මොකද නාමරූප වශයෙන් බෙදනකොට ස්කඳ වශයෙන් බෙදනකොට ආයතන වශයෙන් බෙදනකොට පටිච්ච සමුපාදයේ ක්‍රියාත්මක වෙන ආකාරය පරික්ෂා කරනකොට කර්මය නිසා පොනර්භාවයක් ඇති වෙන ආකාරය පරික්ෂා කරනකොට එව ගැඹුරු කරුණු ඒ ගැඹුරු කරුණු දුවනසිතකට අල්ලන්න්නබේ දුවනසිතකින් අල්ලන්ඩබේ ටහ නෑ කියන එක තේරෙෙන්න කියන එක දුවන් නැති සිතකට යාරමුණ අල්ලන්න පුුවන්.ඒ ක්‍රියාවල්ලන්න පුළුවන් එකන ස්කන්ධ පාාවෙන් කරගන්න පුළුවන් ඉස්කන්දපාහි ක්‍රියාවවල්ලන්න පුළුවන් දුවන් නැති සිතකට. විසිරෙන් නැති සිතකට වික්ෂිප්ත නොවෙන සිතකට. ඒ එල සමාධියයක් ඉස ලැති කරගඩ වෙනවා. කියනකට තේරෙන සධ. ඒ දේශනා කිරීම තුළම යායට සමාධි ගත වෙලායින්නේඒ සමාධි ගතව තමයි බනාහන්නේ තොර සමාධිගතව බනාහන කෙනෙකුට ඒ ධර්ම දේශනාව තුළින්ම අවබෝධ වෙන පැහැදිලි වෙනවා පිරිසිදු වෙනවා හරි මේ ඇත්ත මේක සත්‍යයක් අර සිත වික්ෂිප්ත වෙන කෙනෙකුට එහෙම බෑ විසි වෙන කෙනෙකුට එයා ඉස්සල් ලස්සිත හදන්න ඕනේ පත්රගඩෝ ඒකට බුදුරජාණන් වහන්සේ කමටහන් කියලා දෙයක් දේශනා කරලා තියන. කර්මස්ථාන කියලත් කියනවා. කමටහන් කියලත් කියනවා. එ කාර්මස්ථාන හේවත් කමටහන් කියන්නේ අ විසිරෙන සිත නවත්තන්න දීපු අරමුණු ටිකක් ඒන් තියෙනවා අනුස්සති දහයක් අනුව සිතන යනුස් ්‍යතන කරුණු දහයයක්ත්තියනවා. ඒටි කියෙන අනුස්සති කියලා බුද්ධානුස්සති දම්මානුස්සති සංගානුස්සති සීලානුස්සති චාගානුස්සති ආනාපානසති මරණානුශමති උපසමානස්මති කායගත සති ති වසය. මේ මේ මහහා සතිපට්ඨාන සූත්තරේ මේ අනුස්සති දායෙන් බුදුරජාණන් වන්සත එකක් ගණ්ඩෝනි. අනපර සතිය තමයි අරං තියන්නේ. එකට හේතුවක් තියෙනවා හේතුව තමයි සියලු බුදුවරයන් වහන්සේලා පටන් ගත්තය ඔතන ඉනිදා සියලු බුදුවරයන් වහන්සේ උතුම් වූ සම්බෝධයට පත්වෙන්න්න බුද්ධත්වයට පත්වෙන්න මේ පරීක්ෂණය ආරම්භ කළේ අනපන සති ආන කියන්නේ හොස්ම ඇතුල්ලෙනවට පානකයන්නේ පිටවෙනවට ඒ තමන්ගේ ශරීරය තුළ සිදුවෙනකායික ක්‍රියාවක් මේ කායික ක්‍රියාවෙන් ඒ අනපන සති සතිකයන සිහිය ත ආනකන්න ඇතුල් වෙන බවසිහය පානකයන පිටවෙන පිටවෙන බව සිහිය ඇැබැ හුස්ම ගැනීමත් විවිධස්භාවයන්තිනවා වේගෙන් හුස්මාරම් වේගෙන් පිටවෙනස්භාවයන්තිය හැබ ඒකත් සිහියෙන් හිටියුත් ඒකත් තේරෙනවා එනිසා වේගෙන් උස්ම ගන්නවන වේගෙන් උස්ම ගන්න බව සීයෙන් යුක්තව දැනගඩ. වේගෙන් හස්ම පිටවෙනවනම් වේගෙන් උස්ම පිටවෙන බව සහියෙන් යුක්තව දැනගන්න. බැයිකටිති විවේක ස්ථානයකට ගිහිල්ල වාඩිවෙලා සරරේ කෙලින්තියාගෙන හිසත් කෙලින්තියාගෙන් සිතට යම් වීරයක් අරගෙන ඒ කාන්තාපක්ෂ පරිැංකයත් පිරිමි පක්ෂයට බද්ධ පරි ඒ ස්භාාවෙන් වාඩි වෙලා සිත තියෙනවා එ අයේ සිදුවෙන ක්‍රියාවට එකයන අනපන සතිය හැබ මේ ආනාපන සතිය හැමෝටටම සාධාරණ නෑ සමහර කෙනෙක්කොට ඒ තුළෙන් සිත තැන් පත්වය න එන සතා මේ හතලි ක්ති කැමති එක ගණඩ පුල ති හයක්යන අසුබදහයක් තියන කසින දහයක්තියන පට ව්‍යාපොත්ති චෝවායෝ නීල පීට ලෝහිත ෝදාතා ආලෝකාකස් වසි. තර අසුබදහයක් තියනවා සතර බ්‍රහ්ම වියරණ කියලා හතරක් තියෙනවා මෙත්තා කරුණා මුදිිතා උපෙක්ක මෙ සියලු මෙ සෑම එකක් සිත නවත්තාන්න පුළුවන් ඒවා. සිතට ඒවා අරමුණු කරලා ඒ තුළ සිත විසිරෙන් නැතුව පවත්තනවානං සිත සමා සිත තැන්පත් හැබැයි සිත විසිරෙන්නේ නැත්තේ කොහොමද කියන එක අපි දැනග්ඩ ඕනේ සිත විසිරෙන්නේ නැහැ පංච නීවරණ ධර්මයන්ගෙන් සිත ආරක්ෂා කරගන්න පුළුවන්න සිත විසිරෙන්නේ නීවරණයන්ට නීවරණෙක්ක යන්නේ නිවන වහනවටට ඒන් පහක් තියන පළමීල් මෙනෙමේ දහම් කරුණු පිළිබඳව නිවැරදිව දැනගන්නඩ ඕනි කාමච්චන්දය කියන්නේ නිවන වහන ධර්මතාවයක් ව්‍යාපාදය කියයන්නේ නිවන වහන ධර්මතාවයක් ද කාමච්චන්දී කැනෙ සිතුවිල්ල ඒ සිතුවිල්ලට නිවනහු වෙන්නේෙ නෑ ව්‍යාපාදය නැමති සිතට නිවනහුවන්න එනේ නිවන දර්ශනය වෙන්නේ ව්‍යාපාදය පවතින සිතක කාමච්ඡන්දය පවතින සිතකට නිවන දර්ශනය වෙන්නේි නෑ. තිීන මිද්ධය කියන්නේ අලසකම කම්මලිකම නිදි මතගාතිය ඒකටත් නිවන අසුවෙන්නේ නෑ. උද්දච්චය කියන්නේ ඇ තරමුණකට සිතයනු. ඒකට කියන උදච්චය කන. එතමයි පුංචිකාලවෙච්ච සිදුවී තරුණ කාලවෙච්ච සිදුවී. ඒ අතීතේ වෙච්ච යම් විශේෂ සිදුවී. ැව සිට එවා සිහිහටන ඒට කියැන උද්දච්ච කියන වික්‍ෂිප්තයි සිත ඒ සිතට නිවන අරමුණ වෙන්නෙත්නේ විචිකිිච්චාව කැනෙ සැකය ඒකට නිවන අරමුණ වෙන්නෙත්න එන ඒ පහෙන් ආරක්‍ෂාවෙච්ච සිත සමාදී සමාධිය බිඳන්නේ ඔ නීවරණ පහ එනිසා බුදුරජාණන් වහන්සේ ය ධර්මතා පහ නිවන්න වහන ධර්මතා පහ කැටියට තම දශනා කර යට නිවන්දකින්න බැකින එක එනඟවා අයි කරන්නන අනිත්කාරණය තමයි දැ තොර පංචනීවරණ එංවු හාම සිත සමාදී ත පංචනීවර්ණ ධර්මයන් යම් විනාඩි පහක් පැත්තකට කල්ල තියන්න පුළුවන්නම් ඒ විනාඩි පහත් සිත තැන් පත් සිත සමාදී ච නිීර්ණ ධර්මයන් විනාඩි දහයක් සිතෙන් බැහරි කරලා තියන්න පුළුවන් එනම් සමාධිය එයට තියනවා සිතේ තැන්පත් බව තියෙන සිත එකඟ බව තියෙන සිත වික්ෂිප්තනය සිත නිශ්චලයි මේ නිශ්කල සිතට තමයි ගාම්බීර ධර්මය අරමුණ කරන්න පුළුවන්. ඒනිසා යම් කිසි කෙනෙක් කර නිරන්තරයෙන් සිත වික්ෂිප්ත වෙන කනෙ පළමයෙන් සමාධියයක් හදාගණ්ඩ වෙනවා කියන්නේ එකක් ගතාවයක් තැන් පත් බවක් හදා ගණ්ඩ වෙන.ඒට තමයි අ හමටාන හත ලියක් තියෙන ඕන එකක් ගඩ පුල මොකද ආනාපාන සතියෙන් සෑම කෙනෙක්කුටටම එක පිටනේ සමාර කෙනෙකුට කායගතත් සතිය පිහිටාව. සමහර කෙනෙකුට මෛත්‍රිය තුළ සිත පිහිටයි. සමහර කෙනෙකොට බුදුගුණ තුළ සිත පිහිටයි. ආදීවාශයෙන් අපට කියන්න බෑක තම තමන්ගේ සිතේ ස්භාවය තමන් කැමති තමන් ප්‍රිය කරන කමටහන ගණ්ඩ පුලන් කමටහ ගණ්ඩ අර ගෙන අතීතය අනාගතය අතහරින් එකන අතීතය පිළිබඳව සිතන එක අතහරින්් එක අතීතය අතහරඩි කියන් අතීතය වෙච්ච සිදුවීම් පිළිබඳව නැවත නැවත සිතන එක නවත් අඩ ඒකට තමයි සිතට තැන දීලති එතමයි මෛත්‍රීය එන බුදු ගුණ එන අනාපාන සතිී එමන තන් කායගතත් සතිී ඒය ඕනෙ එක ගණඩ පුලා එගොට යතිීතය පිළිබන්ධව සිතුවිඩි දැන් අයි වෙන ඇයි සිතට ඉන්න සිතට ලගින් සිතර පිහිටන්න අපි තැනක් දුන්න එතමයි බුදු ගොන බුද්ධානුස්සති එමන ධර්මය ගුණන මෙනෙහි කරන ඒ දම්මානුස්සති සංග්‍යයාගෙන්ගුණ මෙනෙහි කරනවා ඒ සංගා නොස්සති එම නැත්තන් තමන් රක්නාා සීලයක් මෙනෙහි කරනවා එක සීලා නුස්සති ජාගානුස්සති තමන් පරිත්‍යාග කරන ඒ අනුව තමන් සිත පවත්තන ඒ සිතු විල්ල තුළ සිත එක කරන්න ළ චාගානුස්සති මරණානුස්මනති මරණයග මෙනෙහි කරනවා ඒ තුළ සිත නවත් අන්න පුළා තර මේ යම් දෙයක් අරගෙන අපි සිත නවත්තන්නට පුරුදු කරනවා අර නිීවර්ණ බැහැර කරලා තරතීතයේ වෙච්ච සිදුවම් දැන් සිතීම අතහැරෙන මොකද සිතට තැනක් අපි දීල තියෙන්නේ සිතට පිහිටන්ඩ ඒ මේ කමටහන් හත ලියෙන් එකක් ත බුදුරජාණන් වහන්සේ බෝධිෂත්්‍යයන් වහන්සේලා ආරම්භකර යාන පානසතිය එකට කැමතින ඒක ගන්න පුලා යම් කිසි කෙනෙකුට හැබයි ආනාපාන සතියේ විශේෂත්‍යයක් තියෙනවා මේක පවත්වන්න පුළා එකම ඉරියෝකින් විතරයි. අනිත්තිරයියාව උතුනේෙන්ම පවත්තන්න බැහැමික. නිදාගෙන ආනාපන සති මෙනේ කරන්න ගිය සනෙන් ඉන්දන. එක බෑ. ඇවිදිමින් ආනාපන සති මෙනේ කරන්නත් බේ. හිටගෙනක් බෑ. මොකද එක්්‍රියාම නිවැරදිෝ වැටහෙන ආකාරය තමයි වාඩි වෙලා වංගත උඩින් දකුණු අත තියාගෙන සරීරයක් කෙලින් තියාගෙන හිසත් කලින් තියාගෙන ඒ. ආ පාන සති නැමති අරමුණ ගත්තොත් ඒ තුළ සිත හිටියි නවතිවී එකයි එක වෙනම එකට තියෙන් එක හිරියව්වය දෙ අනාගතය පිළිබන්ධව කල්පනා කිරම් අයකත් අතහරින් ටඕන මොකද එතකොට තමයි අර ගත්ත අරමුණේ සිත හිටින්නේ එක මටන් හතලියෙන් එකයි ගත්ත එතකොට එකක් තුළ සිත හිටිය ඇැබැ එක ටික වෙලා මේ කළ පැත්තගෙන් තිලවන තය එක ගන්න පුුවන් එක ගැටලුවන්නේ හැබ කමට හනක් තකොට ඒ තුළ සිත තිබ්බන ඒ තුළ සිත හිටින් දෝනේ විසිරෙන්න්නේ එමනැත්තංඒ සමාධිය බිඳින්නේ අර පංච නීවරණ තොට අතීතය වෙච්ච සිදුවීම් ඒ නිවර්ණයන්ගේ අනිවරයෙන් එකක්ම තමයි අනාගතය ගැන සිතුවිරිත් ඒ නිීවර්ණයන්ගෙන්ම එකක් තමයි හොඳට බලන්නේ එක නිවර්ණයන්ගේ කක්ම තමයි එකයි නීවරණයන්ගෙන් සිතාරක්ෂා කිරීම සමාධී කර කියයන් ඒයා කාරයට යම කිසි කෙනෙක් සමාධයක් චිත්තයක ක්‍රතාවයක් ඇති කරගන්න ඇති කරගෙනක බුදුරජාන් වස දේශනා කරන එක තවටිකක් ශක්තිමත් කරන්න පුළුව යමක ඉරියෝවකින් ඉඳගෙන ඒ ආරම්භ කරලා ඉට පස්සේ එක තවටිකක් බලවත් කරගන්න අපිරියව් වෙනස් කරනු වාඩිවෙලාන හිට ට පස්ස නැකිටිනවා නැබැ නැගිටත් නැගිට ඉන්නෙත් ඒ අරමුණත් එක් එකයි නැගට අපි මේ සතරයඉගරියව් පවත්වන ඕනම අවස්ථාවක් අපේසිත යම් අරමුණක තියෙනවා අරමුණකයිතින් එතට අපි යාට අරමුණක් දීල තියනවා දො නැකට්ටත් එෙන ඒ අරමුණ ඉන්න හැබැ අනාපාන සතිය බැහැ ඒ වෙනුවට මෛත්‍රිය හරි එම නැත්තාංකායිගතත් සතිය හරි බුදුගුණ හරි අනි තෝන දෙයක් මෙහි කරන්න පුළන් හිටගෙන දෙැහෙමත්තින් නමාරයිනි වෙලාවක්ගේ මෙදල ඉට පස ඇවිදිනම් යට ගැන සක්මන් බාාවනා කියන ඒකට තමන් යම් දුරුව ප්‍රමාණයක් සිතිං ලකුණු කරගෙන ඒ දුර ප්‍රමාණයෙන් හැරෙනවා තර එක පාරයි දෙපාර එක කරන්න ඕන ඉට පස්සේ අප අරමුණේ සිතතියලා ඒ සක්මන ආරම්භ කරපහම අපි නිකම එතනින් හැරෙනවා අඒ ගැන හිතන්ඩඔන්නේ එක නිකම සිදධ වෙන සිද්ධන්තියයක් සිදුවීම ඒ සක්මනින් දර මෛත්‍රී කරන්න පුළ. බුදුගුණ මෙනෙහි කරනක් පුළ. කයගතත් සති කය ගැන මෙෙහි කරනක් පුල. ඕන කමටහන ගත්තහැක බෑ අනපන සති බැහැ කසිනත් බෑ. කසින මෙනෙහි කරන්නක් බෑ. ඒවා හැර අදැ ඒ විදිහට අපි දැම් මෙතාම කරන්නේ සිත එක් තැන් කිරීමේ අභ්‍යාශයක්. සිත තැන්පත් කිරීමේ අභ්‍යාශයක්න්. අරමුණේ රඳවාගැනීමේ අභ්‍යාසය කොපි මේේ කරන්න. මොකද අර ස්කන්ද ධාතු ආයතන කියන ඒ කොටස් එක එක එකෙන් එක අරගෙන්න්න පරීක්ෂ කල්ල ලංකල්ල බලන්න. අරමුණ ලංකල්ල බැලීම තමයි භාවනා කියරකය. හොඳ තොකට අරමුණ ලංකල්ල බලන්නේ බුද්ධියෙන්. ත බුද්ධියයෙන් කරන පරීක්ෂණය තමයි භාවනා කියෙන්. අර සතර ඉරි ඔවවේම. රියවමාරු කරර නින්දයන්න ඇත්තා ඉරියවුමාරු කරර අරානපාන සතතිය හැර අනිකුත් ඕනම කමට අනාකරගෙන තව ටිකක් සිත ශක්තිමත් කරනවා අරමුණේ රඳවා තබෑ ගැනීමේ හැකියාව එග ගැන සමාදී අපි මේ හදන්න සමාධියතාම දැන් ඒ විදිට තවට්ටිකක් අපට හිතෙන වනම් අපේ සිතතාම විසිරෙන්ඩ බරයි කියලා සිරෙනවා කියලාල තමට තවත් ටිකක් හිතෙනවන විනාඩි දහයක් ඉස්සල වංකරගන්න. වංකරගෙන සියලුම ක්‍රියාව හැබේ එටනද ඕනද කරන්න පුල. ඇතැද ඕන දෙයක් කරන්න පුළුව. නාන්නත් පුල. ඇගසි ගැටලුවන්නේ. රෙදි සෝධන්නත් පුළුව. උයන්නත් පුළුව. ගෙවල්ලතු ගන්නත් පුල. මිදුල්ලතු ගන්නත් පුළුව. ඇඳුම් මාරු කරන්නත් පුළුව. හිස්සපි ඉරන්නත් පුලුව ඕන දෙයක් කරන්න පුළ. කරන ක්‍රියාව පිළිබඳව විතරයි සිත කරන ක්‍රියාව ඒ අවස්ථාවද කරන ක්‍රියාව පිළිබඳව සසිහියෙන් යුක්තයි කරන්න ද මේ විදියට කරනකොට අර මුලින් ආරම්භ කර සිත එකග කිරීම අභ්‍යාන්සිය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බලවත්වෙන ශක්ති මත්වයෙනවා එකන සමාදිය වැඩිනවා කියන එක චිත ඒකග්‍රතාව වැඩිෙනවා කිය දැට පස්සේ එක විනාඩි පහලොක් දක්වා ඔන්නයට පස්සේ විනාඩි පහලොක්කවයන් කරගෙන විනාඩි පහලවත් තුළ සියලුම දේවල්සිහියෙන් යුක්තවයි කරන්නේ. වෙනකල් පනාවල්නෑ එක කරන ක්‍රියාවසිහයෙන් කරනු එච්චර. ඕනම දෙයක් කරන්න පුුවන් දැ එකඟවීමේ අභ්‍යාසය තුළ දැ සිත හොඳ දකඟයි තැන් එට පස්ස තවත්වන්න විනාඩි පහක් වැඩි කරගෙන විනාඩි විස්සක් සියලුම දේවල් කරන්න ළ ඇැබ කරනද ක්‍රියාව පිළිබඳ විතරයිසිිත. මංම මොකද කරන්න. තරට උස්සන ත උත්සන්නක් පුළන් අත පහදධාන වන පහදන්නත් පුළන්. වංකල තියන වංකොල තියන්නත් පුළුවන් දකුණු කකොල තියනවන දකුණු කොල තියන්නත් පුළලන්. සෑම ක්‍රියාවක්ම සහෙන් යුක්තවයි කරන්නේ. එක මංකගේ ඔ යන්නත් පුළුවන් අතුගන්නත් පුළුවන්කට දියෝදන්නත් පුළුවන් නන්නත්පු ඕන දෙයක් කරන පුල. ඇැයි කරන ක්‍රියාව පිළිබඳ විතරක්ෂිත තියලා ඒ විදිහට පුහුණු කරනවන. අපි සමාදියය හොඳට හදාගෙන ඉවරයතෝට. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් ආරම්භ කරන්නර තවත්තියෙනවා ද මේක සමාදියමයි චිත්තේ කග්‍රතාවමයි වෙන් කරනවා. කොටස් වලට වෙන් කරන්න ෝන. මොකත් සරරය මකක්ද කොටස්ඒ කොටස් වොල්ට වෙන් කිරීමදදි ස්සෙල්ලාම ගන්නේ. පටයිති කොටස් රූපේට අයිති කොටස් හතලිස් දෙකක් තියෙනවා තොඩ අපි මේකෙන් තිස් දෙකක් ගන්න ගනා දෙටික් අප්‍රධාන නිසා අප එක දන්නවා උනුසුම හා වායෝ කියන එක තිස් දෙකක් අපි ගන්නවා තිස් දෙකෙන් විශ්සක් තියෙනවා කෙස් ලොම් නියදත් සම් මස් නහරඇ ඇටල්ලොඳ වකු ගඩු. අක්මාව පෙනහල්ල පපු මස හර්දය බොක්ක බඩවැැල් පිත්තාස දිරෝප හර නොදිරෝපාහර මොල විස්සත්තිීන. අයි කෙල සෙම සොටු කඳුළු දාඩිය ලේ සැරව පිත මේදතෙල උරණොතෙල් සදමිදුළු මුත්‍රා කියෙර දොහත්තියන. මේ කොටස් දොලාවෙෙන් කරනු. ඇයි වෙන් කරන්න. කොටස් දොළහා කොටස් තිස් දෙක් නිසා තමයි වෙන් කරන්න මේක එකක් නෙමී අපි සිත පවතින්නේ මේක එකක් හැටිට ත බුදුරජාණන් වහන්ස දේශනා කරන්නේ ඒ ඒකත්වෙන් ගැනීම වැරදි සිතුවිල්ලක් මේ එකක් ලෙස දකිින් දෙපා එකක් ලෙස සිතන් එපා සිතවිල්ල වැරදි මෙතන තියන්නේ කොටස් තිස් දෙක අපි ඒක සහතික කරගණ්ඩයි වෙන් කරන්නග බුදුරජාණන් වහන්සේ කිය මේ එකක් හැටියට ගන්්ඩ එපා කොටස් තිස් දෙක් තියන්නේ කොටස් තිස් දෙකත් තියෙනවද කියලා බලන්ඩ දඒවන පරීක්ෂා කරන වෙන් කරන මේ මේ ලොම් මේ නීය මේ දත් මේ සම් මේ මස් මේ නහර මේ ඇ මේ ඇටල් ලොන්ද මේ වකු ගඩු මේ අමාව ඒ අධවශයෙන් වෙන් කරන මනසි හදන්න ගොඩල්ිකක් මනසින් හදන්න පුළා. ඉට පාන්සේ අනිත් දොළහත් ගන්න මනසින් ගොඩ වල්ටික් හදන්න පුළුවන් කෙල සෙම සොටු සිත නොකොට මේ අරමුණ ගන්නවා මනසිෙ කියනකොට ඒ අරමුණ තමයි අපි ගන්න සිතවිල් ලෙන්නේ සෙම සොටු කඳුලු දහඩිය ලේ සැරව ව කරනක්ොමටිය සඳමිදුලු මුත්‍ර ඒ අදිවසය නොක්කොම් වෙන් කරන දැන් බලන බුදුරජාණන්ේ දේශනය කරනා මෙතන කොටස් තිෙස් දෙගක් තියෙන් තොර අපිට එක ඇත්ත කියලා පිළිගන්ඩ සිද්ධ වෙන සත්‍යයක් එක බොරුවක් නෙම කොටස් තිෙස් දෙගක් තියවා තොරත් එක තවත් දහයක් තියෙනවා එක උුණුසු මේේ හතර කා වායුවේ හයක් ඒ ප්‍රධානයි මෙතිස්ක ප්‍රමාණෝත් වෙනවා ඒ කායනු පස්සනාවට ද තවත් තමන්ගේ සිතට සමාධිය කියන එක එමනතන් චිත්තය එක ග්‍රථාවය කියන එක තමන්ට හිතෙනවන මදී කියලා මේ පස්සාකාරයක් බලන්න පුළුවන් සෑ වෙන්කරපු කොටස්තිස් දෙකේම විවිධ වර්ණයන්තියන විිවිධ වර්ණයන් න කෙසි ගත්තොත් දුබුරුපාටයවතිී න සුදුපාටයවයන කළුපාට ඒවත්තිනඒ අධීවශයෙන්තිීනවා. තර වර්ණයක් තියන ගන්ධයක් තිීනවා නහැයට තීර බැරු පහම අපට තේරෙනවා එක ගන්ධයක් තිීනවා. තර වර්ණයයක්ති න ගන්ධ සටහන් තියන සටහන කියන්නේ එක ස්වභාවක සහරවත් දිගීනී දිගයි අපි දන්නවා. ක කියන හි දිකයි හි කෙටි කෙටේ වත්ය ත සටහන් සටාන් වසයෙන් තියනද කියලක් බලන හැබැයි මෙආකාරෙන් බලන්න කොටත් වැඩෙන්න සමාධියයි තම විදර්ශනාවටාවන හ මේ සමාධීතාව දුරටත්තියවාර්ණවසයෙන් ගන්ධවසයෙන් පිහිටි ස්ථාන වසය සටහන් වසය හ පිහිි ස්ථාන වසය ත්‍රපිධන්න ක කොහෙද පිහිටල තියෙන් හිස මුදන සරීරය පුරාමතිීන නිය ඇගිලි අග දත් උඩ සහයාට මොකේ එහනුවල සම මුළු ශරීරයම පෙරවලතිීන සම මස් සරී ර්‍යන්තරේ තිීන පිහිටල තින තැන් තර මේ පිහිටි ස්ථාන බලන එයාකාරය කෙල මොකය තුළ සම ශරීරය පුරාම තින සෙම සොටු නාස්සි කඳුලු දෑසිං ඇස්කෙන්. තර මෙන මේ ආකාර එ පීට ස්ථාන බලන නියපොත්ත ලේනේ දතෙත් ලේනෑ. කෙසි ගහිෙට ලේනෑ ලොම් ගැහිෙත් ලේන අනි සෑමතැනකම ලේතිනවා. හම අභ්‍යන්තරයන්තියෙන් හම පොඩ්ඩක් සිදුර කරපු ගම ලේමත්තුවෙන් එනං සරර පපු්‍රහමතිය ස්ථා නුවනි මෙනහි කරනු සිතින් බලන පරීක්ෂා කරන. තර වර්ණවස්සයෙන් ගන්ධවස්සයෙන් සටහන් වසයෙන් පිහිටි ස්ථානවසයෙන්න්න අනිත් එක තමයි පිළිකුල් වසේ මෙ සෑම කොටසක්ම පිළිකුල් පිළිකුල් කියන්නේ අප අප්‍රිය කරන දේයට පිළිකුල් කියන්නේ. යම් දෙයක් අපිට අප්‍රියනංක පිළිකුල් කරන අයින් කරන ඉවත් කරන බැර කරන. අපි මේවන බැහර කරන්නේ ඇයි සියුම් සමකින් වහල්ලා නතියෙන් නඔක්කෝ ඇබැයි ඒ ගන්ධයන් තමන්ට දැනනවා දුර්ගන්දය එ තමත් දැනනවා බාර කෙනෙක් දුර්ගන්දයනොත් තමට දැනවා ගන්දය අපි පිළිකුල් කරන එක දුර්ගන්ධය එන එවැනි ස්වභහමයක්තියෙන්. ඇබ අප සභාවය පිළිබඳව නිවැරදිස්භාවය සිතට අරමුණු කරන්නේ අපි බලන ආස්සාාවෙන් පරිහරණය කළ යුතු දේවල් හැටියට. බුදුරජාණාන්ස දේශනාය කරන ආස්සාාවෙන් පරිහරණය කළ යුතු ඒ තිස් දෙකෙන එකක් වත්නේ තිස් දෙ පිළිකුල් අන්නා පිසිතට අනුගත කරගන්න න සත්‍යය සත්‍යයේ සිතට අනුගත කරගන්නවා එකට පිළිකුල් පිළිකුල් ලොසෙන්ද කින. එතකොටත් ය ආකාරයක චන්දරාගේය දුරු වෙනවා පිළිකුල්ලා සභාවය දකිනකොට පිළිකුල් ආකාරයෙන් බලනකොට චන්දය කියන කැමැත්ත රාගය කියන්න ඇලෙනවා අපි සියරුම කොටස්වලට කැමැතෙන් එලිඩ ඉන්න. ඇබේ කෙල්ල සෙම සොටු කඳුළු දහඩියල් ලේ සැරව පිත්ත මේද තෙල් උරුණු තෙල් සඳමිදුළු මුත්ත්‍රා කියනෙවාඒවා කොචර පිකුල් වුණන අපේ ශරෙන්න පිවත් කරන්න අපට ඉවැත් කරන්නත් බැහැ. කැමැතිත් ඉවත් කරන්න බැහැ. ඒවා තියාගන්ඩ වෙන ඇයි නැත්තන් ජීවිතය පවත්න්න බෑ. ඒ ආපෝ ධාතුවහෙවත් ඒ කෙලස් සෙම සොටු කඳුල්ලෝ අපි කොච්චර අප්‍රියක් කළත් අපිට එකක ශරරෙන් අයින් කරන්න බහ.යින්ල ජීවිතය පවත් අන්න බෑ. එනම් පිළිකුල් දෙයක් තමයි අපි මේ ආසාමෙන් පරිහරණය කරන්නේ කියලා අර පරීක්ෂණය තුළින් තහවුරුේ වී. ි ැර කළල ුතුදේවල්ල අපි ආසාාවෙන් පරිහරණය කරනවා කියන එමට එක වැරදින එක වැරදි යි බුදර නමුත් අපි ඒවට චන්දරාගේ තියෙනවා කැමැත්තීමට එලනවා ැ එන්නේ ආකාරයට අපි කය ගැන තරමුලින් ආරම්භ කරල ආකාරය ක්‍රමාණු කූලවාරංයවෙල්ල දැන් මෙතැන්ට එනකනුත් අපි යම් ආකාරයකට යම් සත්‍යයක් අවබෝධ කලා ගේ සි එකඟ කරගත්තා තැන් පත් කරගත් මේ කොටස්සල යතා සභාාවයක් අපි දැන ගත්තා. හා නුවනින් දෙක ගත්තා. දැන් අපිට පුළුවන් විදර්ශනාවට යන්ට විදර්ශනාව අරම්භ කරන්න එකොහොමද බුදුරජාන් වස දේශනාය කරා අර විශ්සක් වෙන් කලාහි මුලි කෙස්ලොම් නියදත් සම් මස්නහර ඒක අයින් කරන්න තද ගතිය හැටිය් හෙවත් පට විධාතුව හැටියට එම නැත්තා මහබූධ හතරෙන් පටවී ඒ බූත ධර්මයක් හැටියටඒ විස්සම අයිති තදගතියට කෙලස්සම සොටු කඳුලු දහඩිය කියන ඒ දොලා අයිති ඇලෙන ගතියට වැගි එන ගතියට දීර ගතියට ද එට දොලා යින් කරන්න ඒඟ පෙක්වුවනේ තදකක් තියෙනවා කියලා උනුසුමක් ශරීරය තියනවා සෑම කෙනෙක්ගෙම ඒක උනුසුම හැටියට අයින් කරගන්ට දැ වායුුවක්තියනවා සරීරය පුරහ සරීරයේ පුරාම හැසිරෙන වායුවක්තියන ශරීරයේ මැදයින්දල පහලට බහින වායුවක්තියනවා ශරීරයේ මැදන්දල ඉහලට උඩටේ එන වායුවක් තියන. ුම තුල්ල එන පටවෙන යුවක් යෙනවා මේ අදීවශයෙන් වායකොට හයක්තියනවා දැ වායෝ අපි එකක් හැටියට ගන්නවා එකම වාය හැටියට පොටාර උනුසුමයිකම උනුසුමක් හැටියට ගන්නවා රාපෝදධාත්තු වනන් ඇලන ගතිය දීර ගත්තිය තන කොට දොළහක්තියනවා තදගත්තිය වි්සක් එතන කොටස් විශ්සත්තියෙන තදගතියට කියනෙ පටවි කියන දීර ගතයට කියන්නේ ආෝ කියලා.ඒ පාලි බාසාාවේ මගද භාසාව මගදී බාසාාවේ ආපෝ කියනෙ දරගතයට තදගතටකයන්නේ පටවී උනුසු මටිකයන්නේ තේජෝ කියන. වායෝට කියන වායෝ කියන. ඔය ධර්මතා හතර හැර වෙන කිසි ධර්මතාවයක් මේ අභ්‍යන්තරය නෑ හැබැයි ඔය ධර්මතා හතර එකකින් එකකට වෙන් කරන්න බැහැ එකකෙන්න්නේ එකට වෙන් කරන්න බහ ඇයි වෙන් කරන්න බැහැ කියන එකත් අපට සනාථ වෙනවා සරීරෙන් උනුසුමයින් කරන්න බෑහ උණුසම අයිංකරොත් අපි මැරෙනවා උුසම ඉවතට ගත්තොත්. වාය ඉවතට ගත්තත් අපි බැරෙනවා. ආපෝධාතුව යම්‍යන්ත්‍රයකින් සියලු ආපෝධාතුවන් ශරෙන් ඇදල ඉවතට දැමොත් ඒත් මැරෙනවා. තදගති අයින් කරන්න බෑනික හොමට. එනම් හොඳට දැනගන්න හොඳට තේරුම්ගන්න අවබෝධ කරගන්න මේ ලෝකයේ ඇති ඕන්නම සියුම් ධර්මතාවයක ක්‍රියාත්මක වෙන්නේ ඔය ධර්මතා හතරයි කියලා. ඊට වඩා ධර්මතාවයන්නේ. ඊට වඩා වෙනස් ධර්මතාවයක් නෑ ලෝකී. ධර්මතා හතර තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒකට කියන්නේ මහා භූත හතර කියන පටවිී ආපෝත්තයේ චෝවායෝ. අන්න විදර්ශනා කියනෙක ආරම්භ වෙන එකන විශ්වස දර්ශනය ත විදර්ශනා කියනෙ ආරම්භ වනාම ආරම්භ වෙන්න කොටම මම කියන සංඥාවෙන් විිදෙනවා මගේ කියන සංඥාවෙන් මිදෙන ඇයි මම කියන්න බේ ඒක කටව කොටස්ටිකඒ කොටස් සලතියන්නේ ශක්ති අතරක් අන්න විදර්ශනා වෙතකොට විද දැන් අපි එතකොට කයගැන යම් ආකාරයක අවබෝධයක් සත්‍යය අවබෝධයක් නිවැරදිව අවබෝධයක් අපි කයගැන ඇතිකර ගත්තා. ඒ කරූපයට අයිති කොටස. එසිල්ල මයිතුවෙන රූපේට පටවයා පොත්තිේ චෝවායෝ කියන්නේ රූපය. කම රූපණ මේ මහාභූතරප. එත රූපය පිළිබඳව අපි අමාකාරයක් දැනගත්. දැන් බුදුරජාන් වන්සේ දේශනා වේදනාව කෙෙ කුත්තෝක ඇතුලි තියෙනු. ශරීරය ඇතුලේ වේදනාව කියනෙක කුත්තියනවා. ද අපි මෙච්චර වෙලා පරක්ෂා කළේය අයානු පස්සන. දැ වේදනාව අන අපි මෙනෙහි කරනවා ඒ වේදනානු පස්සන. කොහොමද මම සැපවේදනාවක් විදිනවනං මම දැන් සැපවේදනාවක් විදිනවා කායික සැපවේදනාවක් එකන කය මම පහසු තැනැක්ක නවත්තල තින් එක අපි තවත් විස්තර කරනවන ඉතාමත්ම සැප පහසු ආසනයක මං කය රඳවල තියෙන එතු අපට කයට දැනෙනවා කයට නමි සිතටයි දැනෙන්නේ එ කයේ පහසුව සිතට දැනෙනවා සැපවේදනාවක් හැටියට. කායික සැපවේදනාවක් හැටියට. ඒ වේදනාව බුදුරජාන් වන්සේ දේශනා කරන මෙනහි කරන්නට. තොර වර්තමානයේ මම මෙවැනි ආකාරයේ වේදනාවක් විඳමින් තමයි මේ මම අවස්ථාව පසු කරන්න මේ කාලේ ගත කරන්න. මේ කාලේ තොර කය පිළිබඳව පහසුවෙන් ම පවත්වන. එවැට කියන්නේ සැපවේදනාව දැන් අප යම් අවස්ථාවක මේ කය පවත්තන්න වෙනවා යම් අපහසු තැනක එකන බිම වාඩි වඩ වෙනවා එමනත්තම් පුංචි පුටුවක වාඩිෙන්ටනවා ලෑලි බංකුවක වාඩි වෙන්ඩුවෙන්. එතමොට කයට දැනෙන්නේ අර සැපපහසු ආසනයක වාඩිවෙච්ච සභා වෙනෙමි එතැදි දැනෙනවා කායික දුක්කවේදනාවක් එම් ඒකත් මෙන කරන්න මම දැන් මේ අවස්ථාව පසු කරන්නේ කායික දුක්කවේදනාවක් අපි දන්නව යම් රෝගාබාධයක් ඇති වුුණම කේ යම් තුවාලයක් යම් ගෙඩියක් යම් පළුදුවීමක් යම් සීරීමක් යම් දෙවිල්ලක් ඇති වුනොත් එක කායික දුක්කවේදනාවක් ත මම දැන් මේ අවස්ථාව මේ කායික දුක්කවේදනාවක් පසුකරමින් ඉන්නේ ඒ අනුව වේදනාවෙන කර දෝමනස්ස වේදනාවන් කියලෙ එකක් තියෙනවා. ඒ මානසික දොම්නසෙන්නේ අරමුණෝඉටු නොවීම තුළ. අපේක්ෂාවන්හපල නොවීම තුළ අපට එනවා දෝමනස්සයක් දුක්මොසු සභාවයක්. එනං ඒ අවස්ථාව මානසිකව දොම්නස්සක් විදිනවා. දොම්නස්ව භාවයක් මානසිකව විඳනවා කියලා දැනගන්න දැ අපට එනවා හැබයි මානසික සොම්නස්ව භාවයක් මනස සතුටින් ගත කරන සිත සතුටින් ගත කරන යම් කාලයක් යම් වෙලාවක් එනවා ඇතුර ඒ වෙලාවා අපි දැනගන්නවා එකන මෙතනදසිහ ප්‍රබලයි යොනිෂ මනසිකාරය බලවත් මනානුවන සීය බලවත් ප්‍රබලයි ශක්තිමාත් එත කොට අර්තේරෙනවා මානසික සතුටක් විදිනන මද මානසික සතුටක් විදිනවා එකන්නේ අරමුණ ඉටුවීම තුළ මානසික සතුටක් සොම්නසක් විදිනවා එහනම් මම ද මේ අවස්ථාවේ මානසික සතුටක් සොම්නසක් විඳමින් මේ කාලය පසු කරන්න ඔය ධර්මතා හතරම නැති අවස්ථාතියන මොනාද කායික සැපවේදෙන යික දුක්කවේදනා මානසි දොම්නස්වේදනා මානසික සොම්නස්වේදන. ඔය හතර නැති වෙලාවට සිත පවතින සිත බැහැර වෙලාන්නේ සිතය තියෙනු. ඒ සිත පවතින්නේ මධ්‍යස්ථවේ ැන උපේක්ෂාවෙන්. එතන සතුටකුත් දුකකුත්නේ දොම්නස්වයකුත්නේ තර සතුටකුත් නේ කියනව උපේකා කියලා මැදහත්ස්ස භාවයෙන් නුක්තාව ත ැදහස්ස භාවයෙන් නුක්තවනං සිත පවතින්නේ එතකොට තමන් ඒ අවස්ථාවත් දැනගන්නවා මගේ සිත දැම් පවතින්නේ මධ්‍යස්ථව එැබැ හොඳට මතකතියා ගන්න මෙතන හොදට සහ පිහිටල තියෙන්වට මේවා දැනගන්න හාදැකගන්න නැත මෙ වැටහෙන්නේ. එසය පිහිටවීමට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සති පට්ටා සති කියන සීය පට්ටාන කියන පිහිටුව එතන තිබ්බ සිත තො සිත එතන නැවතිලා එ සිද දුවම තුළ සිත නැවති ලාතිය සිත පිහිට ලති ඒට කියන සති පට්ටාන වේදනානු පස්සන ඔන්න ආකාරය තොට තමට වේතනාවන් මෙහි කරන්න පුළා. අනිත් එක චිත්තානු පස්සන අපට ඇති වෙනවා රාග සහිත සිත. රාගේය කැනන්නේ ඇලනවක් කියන එක කාමරාග කැමති තැන ඇලෙනවනි. එවැනි සිත් අපිට එනවා. එදොරේ සිතුවිල් චිත්තා අනු පස්සන තොර සිත එස්සභාවය අනුව මෙනෙහි කරන්න. රාග සහිත සිතක් නං දැම් මගේ සිත තුල තියනෙ රාග සහිත සිත. රාගයෙන් තොරනං රාගයක් නැත්තං ටම අවස්ථාවක යම් වෙලාවක දැම්මගේ සිත රාගයෙන් තොර උසිත. එතකොට සිතට එනවා දේශ සිතුබිනි තරහා සිතුවිිණ එකත් දැනගන්න දැම්මගේ සිතතුල තියෙන්නේ දේශෙන් යුක්ත සිත. මෛත්‍රයෙන් යුක්ත සිතක් නම් මෛත්‍රයෙන් යුක්ත සිතක් කියල දැනගට. අර උද්දච්ච සිතක් නම් විසරුණ සිතක් නම් විසරුුණ සිතක් කියල තමන් දැනගන්න. සමාහිත සිතක්නම් සමාහිත සිතක් කියල දැනග ගැනන් පත් සික්න. මෙන ආදී වසයෙන්සිත යම්යම් ආකාරයකට හැසිරෙනවද ආකාරය සීයෙන් යුක්තව දැනගන්න සීයෙන් යුක්තව දැකගන්න. එසිතේ සභාව මානෙන් යුක්ත සිතක්නම් මානීෙන් යුක්ත සිතක්. ඒසිතුවිල්ල මානීෙන් නයුක්තයි. මානෙන් තොරන ඒසිතුවිල්ල මානයෙන් තොරව වූ සිතක්. ති මේ හොදට තොර සහත හොදර පිට ති නවුව. එක පුරුදු කලා කලින් අ සමතය තුළින් එක හදාගත්ත ඒ කරේ. ද අපිට අරමුණේ පිහිට වඳට මෙනහි කරන්න පුළුව අරමුණ සිහි කරන්න පුලුව ත දික්ට්ටියෙන් යුක්ත සිතන්නම් දික්ටියෙන් යුක්ත සිත. එන ආකාරයෙන් එනම් මෝහෙන් යුක්ත සිතක්නම් මෝහෙන් යුක්තසි මෝහෙන් තොරවඋසිිතක්නම් මෝහෙන් තොරවසිත. එ අදී වශයෙන් පවතින්නා ඔස්සිිත හා ඒ සවභාාවයක් නැති සි සිතේ සභාාවේ එවර කියන චිත්තාට පස්සන ඊලාගේක මේ කෙටයෙන් කියනන්නේ ති මේ දීර්ග වශයෙන් විස්තරන්න ඕනේ දරට උපමා උප මේ අරගෙන තෙම මේ කෙටියෙන් කියනෙ මේ ආද නිකායට කලුතෙන් හොයන ධර්මය පිරිබන්ධව පරික්ෂා කරණයට මොක ද පින්නේ ලොකෝ මුලාවක ලොකු රැවටීම කපීන්නේ ලොකු මෝහොය කීන්නේ ලොකු අවිද්‍යාව කපීන්නේ අද්‍යාාවක ඉන්න ප්‍රජන පුච්චරය මේ අවිද්‍යාවහවත් මෝහෙෙන් මිදන්න අපට මේ සත්‍යය අවබෝධ කරගණ්ඩ මෝනේ සත්‍යය අවබෝධය තුළ තමයි අවිද්‍යාවයෙන් මිදෙන්න්න මෝහයෙන් මිදෙන්න එනං දම්මානු පස්සන දෙගාර්තියන දම්මානු පස්සන කයනු පස්සන වේදනානු පසන චිත්තාානු පස්සන දම්මානු පසන වර්තමානයේ මේ මොහොත්තේ තමන්ගේ සිත තුළ කාමච්චන්දයක් තියෙනවන කාමච්චන්දයක් තියෙන බව දැනගන්න කාම කියනෙ කැමති කියෙනෙ චන්දය කියැන ඕනයි චන්දී කියනෙ තමට ඕනතමන්දය කැමතිී එතුකට තමන්ට අවශ්‍යයි දැන් ඒ පිළිබඳවනං සිතක් මගේ සිත තුළ දැන්තියන්නේ කාමච්චන්දයක් කියලා දැනගන්න දැකගන්න වර්තමානයේ මේ මොහොතේ තමන්ගේ සිත තුළ කාමච්චන්දයක් නැත්තා කාමච්චන්දයක් නෑ කියලා දැනග ව්‍යාපාදයක් නම් තමන්ගේ සිිත තුළ දැන්තියෙන්නේ වර්තමානය මේ මොහොතේ එනම් ව්‍යාපාද සහිත සිතක් කියල දැනගන් මේ නිවරණ මොකද මේවා නිවැරදිව දැනගන්න ඕනේ දැකගන් ව්‍යාපාදය නැත්තං දැම් මගේ සිත තුළ ව්‍යාපාදයක් නෑ කියලා දැනගන් තිීනමි දලස කමනා කම්ලමන නිදි මතගතියන එන මේ අවස්ථාවේ මගේ සිතේ තියන්නේ කම්ම ලි ගතයක් නිදි මත සභාව අලස සභාව කියල දැනගැන්් මගේ සිත මේ අවස්ථාව උද්දච්චය එකන වික්ෂිප්තයි වික්‍ෂිප්ත සිතක් කියල දැනගැන්ට. සමාහිතන සමහිත සිතක් කියල දැන ගන්ට. විචිගිච්චාව සැකයනං සැකෙන් යුක්තනං සිත සැකෙන් දුුක්ට සිතක් කියලා දැනගන්න සැකයක් නැත්තං බැස් සැකයක් නැති වෙන්නේ ස්වානච්ච කෙනෙකුට එතකම්ම සැකය තියනවා. ත සැකයක් නැත්තං සැ කියල දැනගැන්්. අන්න දම්මානු පස්සන මේ කෙටියෙන් කියන්න තව එක කරුණක් විතරක් කියනවා ඒ තමයි දැ අපට ෙදන්න පුුවන් හඳට පරික්ෂා කරන්න පුළුවන් විමසන්න පුළුවන් අපි දැන් ක්‍රමාණු කෝලව අනු පිළිවෙලට අපි මෙනේ කරගෙන මෙනේ කරගෙන ආවා පරික්ෂා කරගෙන පරිීක්ෂා කරගෙන ආවා ක්‍රමාණුකෝලව අනු පිළිවෙලට නිවැරදිව දැන්යාට පුළුවන් ස්කන්දවසෙන් බෙදැන්ට ස්කන්ද කියන්නේ ගොඩවල් රූපස්කන්දර ගොඩවල්න ගොඩක් කියන අර්ය තමයි ස්කන්ද කියන වචනය තුළ තියන ගොඩාක් කියනක් රූපස්කන්ද රප ගො රූප ගොඩාක් කියන අපර ඉස්සල්ල කොටස්සල්ට වෙන් කරලා කෙස්ලොම් නියද්දත් එආදිවසයෙන් වෙන්කල් අපි යම් මට්ටමක අවබෝධයක් ඇති කර ගත්තා දැන් අපිට අවබෝධයක් එක්ක තමයි මේ රූපස්කන්ද වේදනාස්කන්ද සංඥාස්කන්ද සංස්කකාරෂකන්ද විඥ්‍යානස්කන්ද කියන බෙද දැතන බලන්නේ රූපස්කන්දය බලනම රූපස්කන්දය හටගැන්ම බලනවා රූපස්කන්දය විනාස බලනවා රූපස්කන්දය බලනවා ඒැන සතර මහද හතු හරි ත සූපස්කන්දය හටගැන්ම බලනවා කොහොමද හටගැන් දැන් රූපස්කන්දය හටගන්න හේතුවන නැතු හට ගැන්නබේ රූපශස්කන්දයකයන්නේ පටව්‍යාපෝ තිේචවායෝ ඒ පටව්‍යාපෝ තේචවායම ඕනවුන්ට ප්‍රත්්‍යයවීම තු රූපශ්කන්ධය ක්‍රියාත්ක වෙන. ඕනෝට ප්‍රත්්‍යය වෙන පටවිධාතුවට තනයින් එප දෙන්න බැ ආපොද්ධාතුට තනින් එපදින්නත් බැහ තේජෝධාතුවට තනින් උපදින්නත් බෑ යෝධාතුවට තනින් උපදදින්නත් බෑ. මේ ධර්මත්තා හතරම හතරට ප්‍රත්්‍යයයි හතරට උපකාරයි ම් ඔ ධර්මතා හතර තමයි ක්‍රියාත්මක වෙන්නේ එක තමයි රූපස්කන්ධ කරකයි රුපස්කන්දය හටගැන් ඔවුනෝට ප්‍රත්තිය වීමතුර ඇ මෙතන අපිට තවත් ආකාරකින් බලන්න පුළුවන් ඒ රුපස්කන්දී හේතු මකද බුදුරජාන්වාස දේශනා කරන්න මෙ සල්ල හටගන්න හේතුන්ගෙන් කියන කාරණ තර අපි දන්නවා රපස් කන්දේට ඇති කොටස් සියල්ලම එක අපි විෂඳගන්නේ අපි අවබෝධ කරගන්නේ මේ පුද්ජලයන් තුළ තියෙන්න්නේ නානත්්‍යයක් හහා විවිධාත්ය. තිරිසල්ලෝකේ තිරිස සත්‍යයෝත්ත අතර නාත්්‍යයක් හා විධත්්‍යයත්තියෙන. ප්‍රේතිව අපට දර්ශනය වෙන්න නිරිසත්තු දර්ශනය වෙන්න දිවිලෝකෙ දෙවර දර්ශනය වෙන්නේ බ්‍රාක්්මලෝක බ්‍රහ්මයෝ දර්ශන වෙන්න අපට දර්ශනය වන්න බව දෙකක් තියෙනවා තමයි මනුස්සාත්ම භවයහා තිරිසන් ආත්ම භවය. දැ තිරිසන් ආත්ම භවය යෙනවා විවිධත්වයක් වෙනස් වෙනක්ෂ භාවය. ඉතාමත්ම දුක්කිත ජීවිතගත කන්න තිරිස සත්‍යය ඉන්න. සාමාන්‍ය මධ්‍යයම ප්‍රමාණය ජීවිතගත කරන සත්‍යයොත් ඉන්න. හැබැයි ටිකක් කුසස් ලෙස ජීවිතගත කන්නන සත්‍යයොත් ඉන්න. තුන් ආකාරරිකට බෙදල තියන්නේ ඇග තමයි කර්මයින් කියර කියන. සත්‍යයෝ තුන් ආකාරකට බෙදල තින. දවදාරණයක් ගත්තුත් අපි ටොහොන්දටම දැනගන්න පුලන් ගොඩාක්නි වෙස්වොල මේ සුනකිෝ ඇති කරන බල්ලු ඇති කරන. සමහාර සුනකයෝ වෙන්න එකගුලන්ට අයිතිකාරන්නේ. එගුල අයාලේ යනම් සැමතැනින්ම ගහලේලෝනම් එම සත්තු ඉන්නවා. ඇැයි ගෙදර සාමාන්‍ය මධ්‍යම පැලැන්තිය ගෙදරක නිවසක ය මාරකාරයක තරමක සුවයාක ලබන සත්තු ඉන්නවා. හැබැ ඉතාමත් මසස් මාලිකාවල්ලොල විශාල ධනවත් පුච්චලයන්ගේ මිනිවෙස්සුල ඒතුළ ඇතිකරන සත්තු ඉන්න. ඒ සත් එකතර වෙනස්නේ අමේක. මේකට හේතුව න්ට් තමයි කර්මකයන් එන මේ රූපස්ගන්ද ත්තේ කර්මයෙන් තමයි අන්න එත රපස්කන් දැනගත්ත සතර මහා දහතු එක හටගන්නම දැනගත්තා හේතුන්ගේ හටගන්නේ විනාසය දැනගන්න චිතක්ෂණ දහත ඉටඩි කාලන්නේ ඉටඩි පවතින්නේ චිතක්ෂණ දහත කියන්න ඇසි පිල් ලං ාන තරං කාලය කෝටියකට බෙදුවත් ඇසි පිල්ලංගාන්ද යන්නේ තපරය කැන්නේෙත. එටත්ත අඩුකාලයක් ඒක කෝටියයකට බෙදුවත් ඉටත් අඩ අඩුකාලයක් තමයි ඔය රූපෂ්කන්දය පැවැවත්මතිය. අන්න විනාශය දකිට. එතවට අපි ඒ පැහැදිි කල්ල දීලා තියෙන මේ ධර්මදේශනා තුළ කම්ම චිත රර්තු ආහරක කියෙන ධර්මතා හතරය නැවත 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 පින වෙනනාආකාරය. එඇ මෙන මේ අනුව කල්පනා කරන්න දැයි මේ ආදුන්න කිය කොටේම නැත්නම් අලුතම ආරම්භ කරන කෙනෙකුට මේ විදිහයට මුලිින් පට අරම් මුලිින් ආරම්භ කරලා ක්‍රමාණුකූරව එන්ඩ ඕනිි එක පාට්ටම නිවන්දක පොයත් ඉතිං එදා හිටිය අද එම ඉඩත් පුළුව හැබැයි කාලයක් පරිීක්ෂා කරලා කාලයක් විභාග කරලා මේ දර්ශනය නිවරදි කරගන්නා කා නිවරදි කරණ අයත් ලෝකඉන්න නිවරදි කරගන්න අත්තු ලෝකඉන්න හැබැයි නොතේරෙන ඇත්තු ලෝකන්නවා. ඒේක නිසා හොඳට තේරුම් ගන්න තම තමන්ගේ මානසික මට්ටමනුව තමයි මේ ධර්මය අවබෝධ කරන්න. තර මානසික මට්ටම කියන කියන දේතේරෙනවන එය ප්‍රමාණව. කියන දේතේරෙනවන සත්‍යයක් කියල තමට පිිඩ තමන්ම පරික්ෂා කල්ල පිළිගන්නවන ඒමානසිකත්වය ඇති ධර්මය අවබෝධ කරන්න. තමන් පරික්ෂා කරලා පිළිගණ්ඩඕනේ සත්ත්‍යයක් කියන. මට තේරෙන් නත්ත සත්්‍යයක් කිය එක මානසිකත්්‍යයේ තියන අඩු පොඩුව මොකද බුදුරජාණන් වමාන්සේ දේශනා කරල තියනෙන පරම සත්‍යය සාතිික ඇත්ත තේග වෙනස් කරන්න බෑ වෙනස් ෙන් න්නෙත්නෑ ලෝකී හොඳයි ධර්මදේශන අවසන් කරනවා සෑම දෙනට මාසිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්චංවතා අපචායිනෝ චත්තාරෝ දම්ම වඩ්ඩන්ති ආයුුවන්නෝස්ුකංබල. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනි්බාන සම්පත්ති එමිනාතේ සමිජ්ජතු ස්ුවපත්්‍යෙවා නිදුක්්‍යෙව නිරෝකියවා සෑම දෙනාටම තෙරුවන් සරණයි. द्वे सखयो निभाम्